සුබ දවසක් එසල් ටියුටි වෙතට ඔයාලා හැමදිනාම අද සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු හයි මයික්‍රෝවල තවත් අලුත් ජොබ් එකක් ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හයි මයික්‍රෝ ගැන මම හිතනවා දැනටමත් දන්නව ඇති කියලා. ඉතින් අලුතෙන්නම් එසල් ටියුටි සමග සම්බන්ධ වෙන්න ඔයා මීට කලින් අපි කතා කරා මේ හයි මයික්‍රෝ සයිට් එකේ වචන බලාගෙන ටයිප් කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා වීඩියෝ එකේ. ඉතින් ඒ වීඩියෝ එක ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඉතින් අපි ඒ වීඩියෝ එකේදී කලින් කතා කරලා දිනවා මේ හයි මයික්‍රෝ කියන්නේ මොකද්ද, මේකේ අපිට මිනි ජොබ්ස් කරන්න පුළුවන්, ඒත් එක්කම මේ වගේ පේමන්ට් මෙතඩ්ස් ගැන, මේ හැමදේම මේක සයින් අප් වෙන්නේ කොහොමද, ඒ හැමදේම මීට කලින් අපි කතා කරා වීඩියෝ එකේදී. රයිට්. ඉතින් අද අපි කතා කරමු හයි මයික්‍රෝ වල තවත් අලුත් ජොබ් එකක් සම්බන්ධව. ඉතින් ඔයාලට මේක හයි මයික්‍රෝ වල වැඩ කරන්න පුළුවන්. ඔයාගේ ඩෙස්ක්ටොප් එකද, එහෙම නැත්නම් ලැප් එකද, මොබයිල් ෆෝන් එකද, ඕනෙම ඩිවයිස් එකකින් ඔයාලට මේක account එකක් හදාගෙන ජොබ් කරන්න පුළුවන්. රයිට්. ඉතින් මම අද කතා කරන්නේ මේ paint the arrow කියන ජොබ් එක. එහෙම නැත්නම් ඊතල පාට කරලා මුදල් උපයන්නේ කොහොමද කියන ජොබ් එක. මේක මාර ඉන්ට්‍රස්ට් ජොබ් එකක්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් උනන්දුවෙන් මේ දවස්වල හයි මයික්‍රෝ එකේ වැඩ කරගෙන යනවා. ඉතින් ගොඩක් සාර්ථකයි, ගොඩක් කට්ටිය ඔයාගේ උනන්දු, ඔයාලගේ උනන්දු නිසාම මටත් ආසාව ඇති වුණා ටක් ගාලා මේ වගේ අනිකුත් ජොබ්ස් ගැනත් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. අන්න ඒ නිසා තමයි ඔයාලා කමෙන්ට්ස් කරද්දී ඔයාලගේ කමෙන්ට්ස් මට ගොඩක් වටින්නේ එකයි. මොකද ඔයාලට මේ ගැන උනන්දුවක් තිබුණොත් තමයි මටත් තව කියලා දෙන්න ආසාවක් ඇති වෙන්නේ ඔයාලට. ඉතින් මගේ අනිකුත් වැඩත් කටයුතුත් සමගම මම කොහොම හරි වෙලාවක් වෙන් කරගත්තා ඔයාලා වෙනුවෙන් මේ දේ කියලා දෙන්න. හොඳයි. ඉතින් මේ paint the arrow කියනක ඔයාගේ ජොබ් ලිස්ට් එකට ගියාට පස්සේ, රයිට්, ජොබ් ලිස්ට් එකට ගියාට පස්සේ බලන්න මෙන්න මේ paint the arrow කියන ජොබ් එක. රයිට්. අනිකුත් ජොබ් අතරේ වට බලා ගන්න පුළුවන් paint the arrow කියන ජොබ් එක. රයිට්. මේකේ එතකොට අපිට ඩොලර් 5ක් හොයා ගන්න පුළුවන් ටාස්ක් 1000කට. මේක හරිම ලේසි. ඉතින් ඔයාලට පැයක් ඇතුළත, පැය දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ ස්පීඩ් එක අනුව, රයිට්, මේක එක එක්කෙනාගේ ස්පීඩ් එක මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාගේ ස්පීඩ් එක අනුව අනිවාර්යයෙන්ම දවසකට ඩොලර් 5ක් හෝ ඊට වඩා වැඩි ඉන්කම් එකකට යන්න පුළුවන්. රයිට්. ඉතින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මුලින්ම අපි මේකේ ක්වොලිෆිකේෂන් ටෙස්ට් එකට තමයි සූදානම් වෙන්න ඕනේ. ඉතින් මම මේ කියලා දෙන හැම පොයින්ට් එකක්ම ඔයාලා ඔලුවට ගන්න ඕනේ. මොකද මේ ටෙස්ට් එක ගොඩක් වැදගත්. ඒ නිසායි මම මෙච්චර දේවල් කියන්නේ. මොකද හයි මයික්‍රෝ වල වැඩ කරද්දී හයි මයික්‍රෝ, එහෙම නැත්නම් හයි වර්ක්, මේ දෙකම එකයි. රයිට්. හයි වර්ක් කියලාත් කියනවා, හයි මයික්‍රෝ කියලාත් කියනවා. එතකොට මේ සයිට් එකේ වැඩ කරද්දී වැදගත්ම වෙන දේ තමයි ඇකියුරසි එක. එහෙම නැත්නම් නිර්වද්‍යතාවය. එතකොට මෙයාලා බලාපොරොත්තු වෙන්නේ හරියට වැඩ කරන කට්ටිය නිසා. අර කරන්නන් වාලේ වැඩ කරන්න යන්න එපා, හරියට දැනගෙන ඉවසීමෙන් වැඩ කරන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේක මේ paint the arrow job එකේ ටෙස්ට් එකට කොහොමද අපි සූදානම් වෙන්නේ කියලා. ඉතින් මම මෙතන take qualification test එකට යනවා. හරි. ඉතින් දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ ටෙස්ට් එක වෙන්නේ කියලා මේගොල්ලෝ පොඩ්ඩක් describe කරලා තියෙනවා. රයිට්. හරි. එතකොට ඒක ඔයාලට මෙතන කියව ගන්න පුළුවන්. මෙතන මේ next යන ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා. රයිට්. මම කෙලින්ම මේම next ගිහිල්ලා කෙලින්ම මේකේ ටෙස්ට් එකටම යන්නම්. ඔයාලට මේව කියව ගන්න පුළුවන් මොකද්ද මෙතන තියෙන්නේ කියන එක. රයිට්. ඔන්න take section test එක click කරලා මම ටෙස්ට් එකට යනවා. රයිට්. දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. රයිට්. දැන් මේගොල්ලෝ මෙන්න මේ විදිහට ඔරෙන්ජ් කලර් බොක්ස් එකක්, රයිට්, එහෙම නැත්නම් මේ වගේ බොක්ස් එකක මේගොල්ලෝ මාක් කරලා තිනවා. ඊතලේ ඇරෝ එක මාක් කරලා තිනවා. අපිට තියෙන මේ මාක් කරපු ඇරෝ එක පාට කරන්න මෙන්න මේකට මේ පොලිගන් ටූල් එක යූස් කරන්න ඕනේ. රයිට්. යූස් කරලා ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ ඇරෝ එක මේ වගේ මෙන්න මේව පාට කරගන්න ඕනේ. රයිට්. මේක හරියට පරිස්සමෙන් කරගන්න ඕනේ. හරි. ඉතින් ඔයාට සිද්ධ වෙනවා හරියටම මෙන්න මේ පොලිගන් ටූල් එක යූස් කරලා මේ ඇරෝ එක පාට කරගන්න. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ පාට කරද්දී මේව පිට යවන්න එපා. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ බොක්ස් එකෙන් නම් පිට යවන්න එපා, පිට පාට කරන්න එපා. මේක හරියටම පුළුවන් තරම් නිවැරදි විදිහට මේක පොලිගන් ටූල් එක අරහා මේ විදිහට පාට කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. රයිට්. පාට කරන පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන next කියන ඔප්ෂන් එකට යන්න. රයිට්. ඔයාලට පේනවා මෙන්න correct කියලා වැටුණා. හරි. මේක ගොඩක් සිම්පල්. ඔයාලට හරියට මේක පාට කරන්න තමයි මේකේ කරන්න තියෙන ජොබ් එක.
හරි ඊළඟට next යනවා මම ඊළඟ test එකට යන් right මෙන්න තවත් arrow එකක් තියෙනවා මේකෙත් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ දැන් අපිට තියෙන මේ විදිහ හරියට මේ tools ටික use කරලා මේ වැඩේ කරන්න ඉතින් දැන් මෙතනත් ඔයාලට පේනවා මෙතන arrow එකක් තියෙනවා polygon tool එක අපිට use කරන්න පුළුවන් ඒත් එක්කම දැන් ඔයාලට මොකක් හරි mistake එකක් වුණා කියමුකෝ එතකොට ඒක මකන්න මෙන්න මෙතන erase එක තියෙනවා right erase එක use කරලා ඔයාලට පුළුවන් වැඩිපුර කොහේ හරි පිටට ගියා නම් ඔයා මේ පාට කරද්දි ඒව මකලා දාන්න පුළුවන් හොඳයි ඒත් එක මම මෙතන තව ඔප්ෂන් ටිකක් තියෙනවා ඒකත් මම ඔයාලට ක්ලියර් කරලා දෙන්නම් මේකේ දැන් මේම ඔයා පාට කරාට පස්සේ මේ ඉතලේ එක පාට කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා my animations කියලා ඔප්ෂන් එක මේකෙන් ඔයාලට මේකේ අර කලර් එක ඩාර්ක් කරන්න පුළුවන් ඒතර ඔයාලට තවත් මේක පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේවා පාට කරපේ එක පොඩ්ඩක් ඩාර්ක් කරන්න පුළුවන් ඒත් එක මෙතන මේ ඔරිජිනල් ඉමේජ් එක ගත්තොත් මෙන්න මේ ඔප්ෂන් එකෙන් ඔයාලට මේ ඉමේජ් එකේ කලර් එක අඩු වැඩි කරන්න පුළුවන් ඒත් එක මෙතන මේ ફોકસ රීජන් එකේ වෙන්නේ ફોકસ රීජන් එකේ වෙන්නේ මේ වටේ ඒගොල්ලෝ ලේබල් කරලා තියෙන. එහෙනම් තමයි මේ ඔරෙන්ජ් බොක්ස් එකේ කලර් එක නැත්නම් ඔපැසිටි එක අඩු වැඩි කරන්න පුළුවන්. රයිට්? හරි. එතකොට මේ විදිහට ඔයා හරියටම මේ arrow එක පාට කරාට පස්සේ ඔයාට තියෙන නැවතත් next කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ confirm දෙන්න. දෙනවා හරියට වැඩේ කරා නම් මේක කරෙක්ට් කියලා වැටෙනවා. දැන් මේක තේරෙන්න ඕන වට මේක ලොකු දෙයක් නෙමෙයි. මේක ප්‍රැක්ටිස් වෙන එක තමයි වට කරන්න තියෙන්නේ. ඒ ඉඳන්ම තමයි මෙයාලා ටෙස්ට් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේක හරියට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේ ටෙස්ට් එකෙන් මේක ඔයාට කරගෙන යන එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් හොඳට බලන්න දැන් මේ ටෙස්ට් එකේ ටාස් 17ක් තියෙනවා. ඉතින් ඔයා 17ෙන් අඩුම තරමේ 11ක්වත් හරියට කරන්න ඕනේ. රයිට්? 11ක් හරියට කරොත් ඔයා මේ ටෙස්ට් එක පාස් වෙනවා. පාස් වුණාට පස්සේ එතනින් එහාට ඔයාට මේ විදිහටම ඊතල පාඩ කරන්න මේගොල්ලෝ දෙනවා ඒ දෙන හැම එකකටම ඔයාට මුදල් ගෙවනවා රයිට් අර මං කිව්වා වගේ මේගොල්ලෝ ටාස් 1000කට තමයි ඔයාට ඩොලර් 5ක් ගෙවන්නේ ඉතින් මේක පැට්‍රිස් වුණාට පස්සේ ඔයාට කරන එක ලොකු දෙයක් නෙමෙයි ස්පීඩ් එකේ කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි මේකෙන් කොයිම වෙලාවකවත් මේ බොක්ස් එකෙන් පිටට හෝ මේ ඊතලෙන් පිටට පාට කරන්න යන්න එපා පොලිගන් ටූල් එක යූස් වෙන්න දෙන්න එපා මේ හරියට මේක arrow එක තියෙන විදිහට කලර් කරන එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි ඊළඟට මම තවත් මේකේ task එකකට යන්නම්. මොකද මේක මට තවත් ඔයාලට වැදගත් point එකක් දෙන්න අවශ්‍ය නිසා මෙන්න මේ වගේ image එකක් ඔයාලට ලැබුණොත්. right මේ වගේ image එකක් ලැබුණොත් දැන් ඔයාලට පේන්න ඕනේ මේක එකපාරටම මේ arrow එක අපිට හඳුනා ගන්න බෑ. right arrow එක අපිට හඳුනා ගන්න බෑ එකපාරට බලපුවම. පොඩ්ඩක් ඔයා මේක zoom out කරන්න. හරි පොඩ්ඩක් zoom out කරාම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ arrow එකේ අර ඊතලේ හිස තියෙන්නේ මොන පැත්තටද කියලා තමයි ඔයා මුලින්ම identify කරගන්න ඕනේ මෙතනදී right මෙතනදී ඔයා මුලින්ම identify කරගන්න ඕනේ ඊතලේ හිස තියෙන්නේ මොන පැත්තටද කියලා එතකොට zoom out කරලා පස්සේ ඔයාට මේක හරියට බලා ගන්න පුළුවන් දැන් ඔයාට තේරෙන්න ඕනේ මේකේ මේ arrow එකේ හිස කොටස තියෙන්න ඕනේ මෙන්න මේ වම් පැත්තට වෙන්න right එතකොට අන්න එහෙම idea එක අරගෙන තමයි ඔයා polygon tool එක use කරලා මේක පාට කරන්න පටන් ගන්න ඕනේ right මම මෙහෙම පාට කරන්න මෙන්න මෙහෙම ඊට පස්සේ මේක දර වශයෙන් මේ වැඩි කරාට පස්සේ මෙතන next දෙන්න next දීලා confirm කරන්න right correct ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා මේක වෙන්න ඕනේ හරියට මේ arrow එක අර තුඩ කොටස කොහෙද තියෙන්නේ කියන එක හරියටම මේක roughly idea එකක් තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව හරියටම අර neat එකටම dot එකටම ගන්න එක නෙමෙයි මේකේ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ. මේ ඊතලේ හිස කොහෙද තියෙන්නේ කියලා අපිට හරියටම mark කරගන්න පුළුවන් නම් මේකේ මේ ඒ වගේම මේ orange color අර මේ කොටුවෙන් පිටට යන්නේ නැති වෙන්න ඔයාලට මේ පාට කරන්න පුළුවන් නම් මේක ගොඩ දාගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න අද අපි high micro වල paint the arrow job එක ගැන කතා කරා. ඉතින් මං හිතන ඔන්න ඔයාලට අනිවාර්යයෙන් මේක අද clear වෙන්න ඇති මේ job එක කරන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි වැඩක්. ඔයාලට තියෙන ඉවසීමෙන් මේක paint කරලා earn කරන්න. ඉතින් ඔයාගේ speed එක අනුව ඔයාට දවසකට හොයන්න පුළුවන් income එක තීරණය වෙනවා. ඉතින් ඔන්න ඔයාලා ඉල්ලෝ විදිහටම ඔන්න අදත් අලුත් job එකක් එතකොට මම ගෙනාවා. ඉතින් ඔයාලා මේ ගැන තවත් මේ සම්බන්ධව high works වල අනෙකුත් jobs ගැන තවත් අවශ්‍යද පල්ලෙහෙන් comments කරන්න. ඒ වගේම video එක සම්බන්ධවද කොහොමද video එක තේරුණාද? right? අපි කලින් කතා කරා typing job එක. එතකොට අද කතා කරා paint arrow job එක. එතකොට මේවා කොහොමද ඔයාලට දැන් feel වෙන්නේ? කොහොමද වැඩ කරගෙන යන්න පුළුවන්ද? විශ්වාසයක් තියෙනවද මේ වැඩේ සම්බන්ධව?
ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් තාමත් SLT වල subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න මේ වගේ online business සම්බන්ධ දැනුම ලබා ගන්න. ඒ වගේම මතක ඇතුව වීඩියෝ එක කැමති නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම ජය වේවා.